ශක්තිල පිළිගන්නවා SL ශ්‍රී කරාජ් YouTube channel එකට. අද අපි ඔයගොල්ලන්ට ගෙනල්ලා දෙන්නේ pressure bicycle එක sell start වදින්න නැත්නම් මොකද්ද කරන්න ඕනේ කියලා. මම දැන් bicycle sell start වදින්නේ අපි motor එක ගලවන්න කියලා දැන් මේකේ brush set ගිහිල්ලා තියෙන්නේ. තව ප්‍රශ්න තියෙනවා sell start වදින්න නැත්නම් battery south වෙන්න පුළුවන්. Battery south වුණාම වදින්නෙත් නැහැ sell start. සමහරට අපි ඔයගොල්ලන්ට ඉස්සලා video එකකින් ගෙනාව අපි use views සම්බන්ධව views කියපුවහම සෙල් ස්ටාර්ට් වදින්නේ නැහැ. ඒක කොහොමදයි නම් ඉතින් බ්‍රෂ් සෙට් එකේ තමයි ප්‍රශ්නේ. තවත් එකක් තියෙනවා සොල්නොයිඩ් රිලේ එක කියලා. ඒ රිලේ එක කියපුවහම වදින්නේත් නැහැ. අපි ඒක ගැන ඉස්සරහට වීඩියෝ එකක් කරන්න. අපි එහෙනම් බලමු දැනට බ්‍රෂ් සෙට් එකක් දාගන්න විදිය මෝටර් එක. ස්කූටර් වල ස්ටාර්ටර් මෝටරේ තියෙන්නේ මෙන්න මෙතන. මේක ටිකක් ඇතුලෙන් වගේ තියෙන ගලව ගන්න ඕන අටේ යන දෙකක් තියෙන්නේ. අපි එක ගලවගෙනම බලමු. අපි දැන් අනදික ගලවගෙන ඉවරයි. දැන් බලමු මෝටරේ ගලවලා එළියට ගන්න විදිය. මම ස්ක්‍රූ ක්ලීනර් කෝ වගේ දාලා පොඩ්ඩක් හොල්ලෝ වගේ ගන්නුනේ ඊට. ඊටම ස්ටාර්ටර් මෝටරේ. ආයේ මම කරන් පයරක පීසල් ස්ටාර්ට් බටන් එක උපුවා මේකෙන් තමයි කරන්ට් එක එන්නේ. ඒකත් අපි මහගලවමු. මෝටර් ගලවලා ගිර ගත්තා. අපි දැන් ස්ටාර්ටර් මෝටරේ ගලවලා බලමු. ස්ටාර්ටර් මෝටර අපි ස්ටාර්ටර් මෝටර ගලවන්න කලින් තියෙන වැඩක් කරගන්න. අපි සාමාන්‍යයෙන් ස්ටාර්ටර් මෝටරේ ගලවන්න කලින් මෙන්න මේ වගේ ප්ලැට් එකක් හරි මොකක් හරි අරගෙන ඒක ආධාරයෙන් මෙන්න මේ වගේ ඔන්නම පොඩි ඉරක් ගහ ගන්න ඕන. මාක් එකක්. මොකද මේක අපි ගලවලා ඊළඟට හයි කරන කොටක් මේ මාක් දෙක මේ විදිහටම හයි කරන්න ඕන. නැත්තම් මෝටරේ අනිත් පැත්තට කරගෙනවා. ඒක වැදගත්ම දෙයක්. ඒක දැනගෙනම ගලවන්න ඕන මෝටරයක් ගලවනකොට. අපි ගලවලා බලමු. ස්ටාර්ටර් මෝටරක් තියෙන විදිය. මේක ඇතුලේ තියෙන මැග්නට් දෙක. මේක තමයි ආමේචර් එක කියන්නේ. මේක ආමේචර් එක කැපිලා තියෙනවා. කැපිච්ච තමයි මේ ඉතිර තියෙන්නේ. මේක බ්‍රෂ් සෙට්. මේ බ්‍රෂ් සෙට් ගිහල බ්‍රෂ් සෙට්. උඩුම වෙලා තියෙන සවුත් මොකද තියෙන්නේ. අපි බලමු බ්‍රෂ් සෙට් එකක් දාගන්න විදිය. ඊළඟට අපි බ්‍රෂ් එක හෝල්ඩර් එක ගලවමු. මම බ්‍රෂ් එක හෝල්ඩර් අපි බ්‍රෂ් එකක් ගන්නකොට මේකත් එනවා. අපි මේක බ්‍රෂ් සෙට් එක ගෙනල්ලා මෙන්න මෙතෙන්ට දානකොට අනිවාර්යෙන් මෙන්න මේ
මේක පාස් ගන්න ඕනේ මෙතන බ්‍රෂ් සෙට් එක. එකක් මෙතෙන් පාස් ගන්න ඕනේ අනිත් එක හෝල්ඩරේට සෙට් වෙන්නේ. අපි බ්‍රෂ් සෙට් එක දාලා බලමු. ඊළඟට අපිට කරන්න තියෙන්නේ මේ ආමේචර් එකේ මෙන්න මේ වල වගේ හැරලා තියෙන කණු වගේ හැරලා තියෙන එක මේ බ්‍රෂ් සෙට් ගියපම තමයි මේ හැරෙන්නේ. මේක අපි තුනී වැලි කොලියකින් පොඩ්ඩක් කපා ගන්න ඕන. ඒ කියන්නේ මේක මේ කැපිලා තියෙන මේ හැරලා තියෙන කණු වගේ හැරලා තියෙන ඒවා පොඩ්ඩක් තුනී වෙන්න කපා ගන්න ඕන. ඔන්න ඔය විදිහට වැලි කොලෙන් කපා ගන්න ඕන. ඔන්න මේකද මේ කඩු තුල වෙලා තියෙන දැන් තුනී වෙනකන් කපා ගන්න ඕනේ. ගොඩාක් කැපිලා තිබුණොත් අනිවාර්යෙන් ආමේචර් එක දාන්න ඕනේ. හරි අපි දැන් මේක කපා ගත්තා. මෙන්න මේ ආයේ වෙනකන් කපා ගන්න ඕනේ. මේකත් හරියටම අනනේ මේකත් ආමේචරේ සෞත්‍රලා තියෙන්නේ. තව ටිකක් දුවන්න පුළුවන් හින්දා මම මෙහෙම හරි කරනවා. අපි බ්‍රෂ් එකට හයි කරගන්න ඉති බලමු. අපි මේ ආමේචරකට පොඩ්ඩක් හුලන් ටිකක් අල්ල ගන්න තියෙනවා නම් හොඳයි. නැත්නම් පොඩ්ඩක් පිරිසිදු කරලා ගන්න මේ හයි කරන්න කලින්. මේ වගේ පොඩි පොඩි ඩස්ට් එක තියෙනවා. තව මෝටර් හයි කරන්න කලින් වැදගත්ම දෙයක් තියෙනවා කරගන්න. මෙන්න මේ ආමේචර් එකේ මෙන්න මේ කාණු වගේ තියෙනවා පේනවා නේද? මෙන්න මෙවුවා සාමාන්‍ය මේ වගේ කියත් තරක හැරලක් හරි මොකක් හරි උලක් හරි මොකක් හරි අරගෙන ඉවරලා මෙන්න මෙහා සුද්ධ කරගන්න ඕනේ. නැත්තම් මේවා ෂෝට් වෙනවා. මෝටර් එක ගහපුවම අන්න සුද්ධ කරගන්නවා. අන්න ඊළඟට අපිට කරගන්න තියෙන්නේ මෙන්න මෙතෙන්ද මෙන්න මේක අයින් කරලා මේකට නැවත අලුත් බ්‍රෂ් එක පාස් ගන්න ඕන. අපි බලමු මේක පාස් ගන්න කොහොමද කියලා. මේක බ්‍රෂ් සෙට් එක බලමු. බ්‍රෂ් සෙට් එක ගෙනවා. බ්‍රෂ් එක දෙකයි එනවා. ස්ප්‍රින්ග් එකක් තියෙනවා. ප්‍රෙෂර් එනවා. ඒක තමයි එන්නේ හෝල්ඩර් එක නම. ඉත බලන්න මේක පාස් කරන්නේ. ඉස්සෙල්ලා අපි මෙන්න මේ වයර් එක ඉස්සෙල්ලා තිබ්බ බ්‍රෂ් ටික වයර් එක මම කපලා අයින් කරගන්නවා. අයින් කරගන්න මේ අලුත් බ්‍රෂ් සෙට් එක අපි දාගන්න ඕනේ මේකට. මේක මේ ක්ලිප් එකක් එක්ක එන්නේ. ක්ලිප් කරගන්න පුළුවන් ඔන්නහම. මොකට ක්ලිප් කරගන්නවට අපි ඊයන් තියලා පාස් කරමු මේක. බ්‍රෂ් සෙට් එකක් එනකොට එන්නේ මෙන්න මේ වගේ ක්ලිප් එකක් එක්ක එනවා මේ ප්‍රෙෂර් එකේ බ්‍රෂ් සෙට් එක. මේක අපිට ගහගන්න පුළුවන්. මේ වුණාට මේකට වඩා අපි මේකට තියලා ඊයන් තියලා පාස් ගන්න එක තමයි ෂුවර්ම වැඩි. පුළුවන් තරම් පාස් කරන දාගන්න බලන්න. බලමු මේ පාස් ගන්න කොහොමද කියලා. බලමු පාස් ගන්න කි. දැන් දැන් පාස් ගත්තා. මම පාස් ගන්න පොඩ්ඩක් බලන්න ඕනේ ගැලවිලා එනවද කියලා අපිට. ගැලවෙන්නේ නැත්නම් ප්‍රශ්නයක් නැහැ.
හරි බලමු අපි ඉදිරියට අපයි කරගන්න විදිහ. මට අපි මේ හෝල්ඩර් එක අරන් ඉවරලා හෝල්ඩර් එක හයි කරනවා. හෝල්ඩර් එක දාගන්න. හෝල්ඩර් එකේ මේ කණුවට පිටිපස්සෙන් තමයි මෙන්න මේ වයර් එක එන්න ඕන. මෙන්න ඊළඟට අපි අනිත් බ්‍රෂ් එක මේක හයි කරන්න ඕන. මෙන්න මෙහෙම මෙතෙන්න තියලා තමයි අපේ ඇනි තද කර ගන්න ඕන. මේ තද කර ගන්න ඕන. අනිත්තනේ සාමාන්‍ය විදිහට හද කරගන්න. ඊළඟට අපි මෙන්න මේ රේසර් එකට චුට්ටක් මෙන්න මේ ග්‍රීස් ටිකක් කරන් ගා ගන්නවා. ආමිචරි ගා ගන්න එපා ග්‍රීස් ගන්නකොට. ඊට පස්සේ ගන්න දෙන්නේ මේ වගේ ස්ප්‍රින් තියෙනවා. ඒ ස්ප්‍රින් එකක් අරන් ගිහලා හම ඉස්සෙල්ලාම ඇතුළට දා ගන්නවා. දාලා බ්‍රෂ් සෙට් එක ඔන්න ඔහම තමයි ඇතුළට දා ගන්න. අල්ල ගන්නවා. ඉබොඩ පෙන්න්න අමාරු ගොල්ලොන්ට අන්නම අනිත් එකක් දා ගන්නවා. ඊට තව කවුරුරි එක්කෙනෙක් කියලා ආමේචර් එක මේක ඇතුළට බස්ස ගන්න තියෙන. මෙන්න මේ විදියට අන්න මේ විදියට අන්න මෙන්න මේ තමයි දාගන්නේ බ්‍රෂ් සෙට් එක. අන්න තමයි දාගන්නේ. දැන් අපි බලමු මෝටරේ හිතර ගන්න එක. මේකේ මේ පැත්තේ ග්‍රීස් පොඩ්ඩක් ගා ගන්නවා. අන්න පොඩ්ඩක් ගා ගන්නවා. ඊට පස්සේ අපි අර මාක් කරගත්ත මාක් එක තියෙනවනේ. මෙන්න මෙතන මේ අපි මාක් කරගත්ත එක. ඒ මාක් එකට අපි මේ මෝටරෙත් මාක් කරගත්ත එක තියෙනවා මේදී. අනේ මාක් එකට දාන්න ඕන. ඊට පස්සේ අපි බලනකොට ටික දාලා සද කරගන්න තමයි තියෙන්නේ. අපි ස්ටාර්ටර් මෝටරේ වැඩ කටයුතු ඉවරයි ගොඩක්. අපි දැන් මේක බයික් එකට හයි කරගන්න විදිහ බලමු. මෙන්න මේ අපි ගලවව වගේම හයි කරගන්න තියෙන මෙන්න මේ යනේ. මම ගාන වයර් එක දාලා හයි කරගන්න තියෙන්නේ. මම හයි කර ගන්නවා.
28 മോട്ടറി നമ്മൾ വായി കൊടുക്കാം കൊണ്ടൊക്കെ എപ്പോഴും ഇങ്ങോട്ട് തീയുന്നിരിക്കും അമാറി കൊണ്ട് ഫൈ കയറുകണ്ട് എത്രത്തോളം starter motor repair making my video game overlook Yamakigan and the Gilamakino. In another topic, you in a channel subscribe current video on the like, comment, and then appear the Gilina Subodosa.